ඔන්න අද වෙනස්ම වීඩියෝ එකක් අරන් මම ඇවිල්ලා ඉන්නවා. හැබැයි අද කතා කරන්නේ මාවල් චරිතයක් ගැන නම් නෙවෙයි. අද කතා කරන්න යන්නේ DC චරිතයක් ගැන. ඒ තමයි මේ ලෝකේ ප්‍රසිද්ධම කොමික් චරිතය වෙන බැට්මෑන්. ඉතින් අද කතා කරන්නේ බැට්මෑන් ගැන තමයි. මාවල් සීරීස් එක වගේම අද මම මේ වීඩියෝ එකෙන් DC සීරීස් එක පටන් ගන්නවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට බැට්මෑන් ගැන ගොඩක් දේවල්, ඒ කියන්නේ දන්න නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. හරි, වැඩි කතා නැතිව අපි බලමු මේ බැට්මෑන් කියන්නේ මොන වගේ කෙනෙක්ද, මොන වගේ දේවල් ඔහුට කරන්න පුළුවන්ද කියලා. මොහුගේ සම්පූර්ණ නම තමයි බෲස් වේන්. බැට්මෑන්, ඩාර්ක් නයිට් වගේ නම් වලිනුත් මෙයව හඳුන්වනවා. වයස ගැන නම් හරියට කිසිම තැනක සඳහනක් නැහැ. වයස සංගමමින් තමයි මෙයා ජීවත් වෙන්නේ. මොහු ජීවත් වෙන්නේ ගෝතම් නගරයේ. උපතින්ම බිලියනපතියෙක් වුණත් බෲස්ගේ ජීවිත කතාව පටන් ගන්නෙ ලොකු අභාග්‍ය සම්පන්න සිදුවීමක් එක්ක. ඒ එයාගේ තාත්තා වෙන තෝම්ස් වේන් සහ මව වන මාර්තා වේන් කුඩා බෲස් ඉස්සරහම ඝාතනය කිරීම. ඒ ගෝතම් නගරයේ වීදියක ඇවිදන් යන අවස්ථාවක ජෝ චිල් කියන මංකොල්ලකාරයා විසින් වෙඩි තැබීමකින්. ඒ වෙලාවේ බෲස්ගේ පිහිටට එන්නේ ලේසි තොම්ස්කින් කියන සමාජ සේවිකාව. එයා තමයි කුඩා බෲස්ව ගෝතම් නගරයට පිටින් තියෙන එයා සතු සුවිසල් මන්දිරයට අරන් එන්නේ. ඊට පස්සේ ඔහු හැදී වැඩෙන්නේ ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් කියන පවුලේ බට්ලර්වරයා. ඒ කියන්නේ ප්‍රධාන සේවකයා යටතේ. බෲස් වගේම ඔහුට අයිති වේන් සමාගම පවා ඔහු පරිස්සමට වගේම බොහොම අවංකව බලා කියා ගන්නවා. ඒ නිසාම බෲස් තමගේ පවුලේ කෙනෙක්ට තරමටම ඇල්ෆ්‍රඩ්ට ආදරය කරනවා. කුඩා කාලයේදීම බෲස් තමට දිවුරුම් දීමක් කරගන්නවා. ඒ තමයි කවදාහරි තමන්ගේ දෙමාපියන්ගේ ජීවිතය පැහැරගත් ගෝතම් නගරයේ පැතිර තියෙන නපුර විනාශ කරලා දානවා කියලා. ඒ නිසාම ඔහු ලෝකයේ විවිධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා රසායන විද්‍යාව, අපරාධ පරීක්ෂණ විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, ආත්මාරක්ෂක සටන් ක්‍රම, ජිම්නාස්ටික්, සැඟවීම් ශිල්පයේ සහ ගැලවී යාමේ නිපුණත්වය ලබා ගන්නවා. වයස 14 දී පමණ කේම්බ්‍රිජ්, සෝබෝන් සහ අනිකුත් යුරෝපයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා තමන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්නවා. ඒ අතරේම ඔහු පුද්ගලයන් සොයා ගැනීම ගැන නිපුණත්වය ඉන්ටර්පෝල්හි හොඳම පොලිස් නිලධාරියා වන ප්‍රංශ ජාතික හෙන්රි ඩුකාඩ්ගෙන්ද රහසේ ගමන් කිරීම සහ වටපිටාව පිරික්සීම ජපන් නින්ජාකරුවෙකු වන කිරිගීගෙන්ද මල්ලෝපොර ශිල්පය ඔයාල වයිල්ඩ් කැට් නමින් හඳුන්වන ටෙඩ් ග්‍රාන්ට්ගෙන්ද බොක්ෂින් ශිල්පය ඩේවිඩ් චේන්ගෙන්ද සාම්ප්‍රදායික සිද්ධියුණු කිරීම සහ විනය පිළිබඳව නේපාලයේ ලාමාවරුන්ගෙන්ද ඉගෙන ගන්නවා. ඒ අතරේම ඔයාලා හොඳින්ම දන්න ග්‍රීන් ඇරෝ, එහෙමත් නැත්නම් ඔලිවර් ක්වීන් ලාබාල බෲස්ට දුනු ශිල්පය උගන්වනවා. ඒ කියන්නේ සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති බැට්මෑන් කියන්නේ ග්‍රීන් ඇරෝගේ ගෝලයෙක් කියලා. ඇත්තටම බැට්මෑන් අනික් සුපිරිවීරයන්ට වඩා ගොඩක් වෙනස්. මොකද මෙයා සාමාන්‍ය මිනිසෙක් විතරයි. කිසිම සුපිරි බලයක් මෙයාට නැහැ. ඒ තමාගේ උත්සාහයයි නිර්භීතකමයි එක්ක ලෝකේ නපුරු බලවේගවලට එරෙහිව ලොකු සටනක් කරගෙන යන කෙනෙක් විදිහට බැට්මෑන්ව හඳුන්වන්න පුළුවන්. කොහොම හරි අවුරුදු 20 සම්පූර්ණ වෙනකොට බෲස් ආත්මාරක්ෂක සටන් ක්‍රම 127ක දැනුම සමගම ලොව තිබෙන සියලුම විෂයන් දන්නා බුද්ධිමත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක් බවට පත් වෙනවා. රහස් පරීක්ෂණ හැකියාව වගේම මනස පාලනය පිළිබඳවද මනා නිපුණත්වයක් ලබා ගන්නවා. ඒ වගේම සැඟවී සිටීමට ඇති හැකියාව හොඳින් දියුණු කරගන්නවා. මේ හින්දා ඔහු FBI ආයතනයට සම්බන්ධ වෙන්න උත්සාහ කළත් එහි තිබෙන නීති රෙගුලාසිත් එක්ක තමන් බලාපොරොත්තු වෙන ගෝතම් නගරයේ සිහිනය සැබෑ කරගන්න බැරි බව ඔහු දැනගන්නවා. එතනින් ඔහු අවබෝධ කරගන්නවා නීති රාමුව ඇතුළේ ඉඳන්නම් මේ ගෝතම් නගරයේ අපරාධ නැති කරන්න බැරි බව. ඉතින් මේ සියලුම දැනුමෙන් පරිණත වෙලා ආපසු වේන් මාලිගයට එන බෲස් එතන ඉඳන් අවුරුදු 2-3ක් ඔහුගේ පවුලෙන් උරුම වුණ ව්‍යාපාර බලා ගන්න වැය කරනවා. ඒකට හේතුව තමයි තමා කොයිතරම් දේවල් ඉගෙන ගත්තත් මොකක් හරි දෙයක් මග ඇරිලා කියලා බෲස්ට දැනෙන එක. මේ ගැන හිතන ගමන් බෲස් මන්දිරයේ ආලින්දේ දිනක් සවස් කාලයේ ගත කරමින් ඉද්දි සිදුවෙන දෙයක් තමයි බැට්මෑන් චරිතය නිර්මාණය වෙන්න හේතුපාදක වෙන්නේ.
බෲස් පොඩි කාලේ ඉඳන්ම වවුලන්ට පණ බයයි. ඉතින් මේ දවසේ හවස් කාලේ වවුල ජනේලේ වීදුරුව බිඳගෙන විසිත්ත කාමරයට වැටෙනවා. වවුලට ඇති වුණ බය ගැන හිතද්දි තමයි බෲස්ට මෙච්චරකල් Tamanda මග ඇරුනේ මොකද්ද කියලා තේරුම් යන්නේ. ඒ දේ තමයි බයට මූණ දීම සහ බය මැඩ පැවැත්වීම. මේ වෙලාවේදී ඔහු හිතා ගන්නවා තමා වවුලන්ට බය වුණත් තමා බය ඒ දේ යොදාගෙනම ගෝතම් නගරේ වෙලාගෙන ඉන්න නපුර බය කරලා දානවා කියලා. ඉතින් ඊට පස්සේ තමා ගෝතම් නගරයට වවුලෙක් විදිහට වෙස්මාරු කරගත්ත මිනිසෙක්. එහෙමත් නැත්නම් බැට්මෑන් කෙනෙක් ලැබෙන්නේ. මුල් කාලේ බැට්මෑන්වත් තවත් එක අපරාධකාරයෙක් විදිහට සලකලා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න උත්සාහ කළත් පසුව ගෝතම් නගරයේ දිස්ත්‍රික් ඇටර්නිවරයා වන හාවේ ඩෙන්ට් එහෙමත් නැත්නම් ඔයාලා ටූ ෆේස් කියලා හඳුන්වන කෙනා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජේම්ස් ගෝඩන් සමග සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්න නිසා ගෝතම් නගරයේ පොලිසියට අල්ලගන්න අමාරු අපරාධකාරයන් අල්ලගන්න පවා බැට්මෑන්ගෙන් උදව් ඉල්ලන තරමටම ගෝතම් නගරයේ පොලිස් නිලධාරීන් සමග එකතු වෙන්න පුළුවන් වෙනවා. මෙතන ඉඳලා බැට්මෑන් ගෝතම් නගරයේ අපරාධ නැති කරන්න ලොකු සේවයක් කරනවා. ඒ සඳහා තමන් සතු දැනුම සහ නවීන තාක්ෂණය යොදා ගන්නවා. මේ විදිහට කාලයක් යද්දී බැට්මෑන්ට තවත් කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒකෙන් ප්‍රධානම කෙනා තමයි සෙලීනා කෙලි. එහෙමත් නැත්නම් අපි දන්න කැට්වුමන්. එයා තමයි බෲස්ගේ පෙම්වතිය වෙන්නේ. මේ සම්බන්ධයෙන් නිතරම වෙන් වෙන සහ ආයමත් එකතු වෙන සම්බන්ධයක්. මේ අතර බැට්මෑන්ගේ උදව්වට ඉන තවත් විශේෂ කෙනෙක් තමයි රොබින් කියන්නේ. අමාරු වැඩ බොහොමයකදී මොහුගෙන් ගොඩාක් උදව් ලැබිලා තියෙනවා. මීට අමතරව සුපර්මෑන්, ෆ්ලෑෂ්, වොන්ඩර් වුමන් සහ ග්‍රීන් ලැන්ටර්න් වැනි සුපිරි වීරයන් සමග එකතු වෙලා ජස්ටික් ලීග් වගේ කණ්ඩායම් හදාගෙන ගෝතම් නගරයේ වෙන්ම ලෝකේම අපරාධ නැති කරන්න කටයුතු කරනවා. මේ හැම දෙයකදීම ඔහුට උදව් කරන්නේ කුඩා කාලේ ඉඳලම ඔහුව බලාගත්ත ඇල්ෆ්‍රඩ් තමයි. මේ විදිහට ගෝතම් නගරයේ වෙනුවෙන් සේවය කරන බැට්මෑන්ට දුෂ්ටයන් බොහෝ දෙනෙකුට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතර පෙන්ගුයින්, ෆැල්කන්, පැරාඩීන්, රාස් අල් ගුල් මෙන්ම ජෝකර් ප්‍රධාන තැනක් ගන්නවා. මොවුන්ට විරුද්ධව සටන් ගොඩක් බැට්මෑන් සිදු කරනවා. දවසක් ජස්ටික් ලීග් යටතේ සටන් කරන විට ඔමේගා සෙන්ටන්ගේ ප්‍රහාරයකින් බැට්මෑන් මිය යනවා. එයාගේ ශරීරය සුපර්මෑන් විසින් වේන් මන්දිරයට ගෙන ගියත් ඇල්ෆ්‍රඩ් සහ රොබින් පිළිගන්නේ නැහැ ඔහු මිය ගිය බව. මේ හින්දා ඔහුගේ ශරීරය බෲස්ගේ දෙමව්පියන්ගේ සොහොන්ගේ ඇතුලේ තාවකාලිකව තැන්පත් කරනවා. ඇල්ෆ්‍රඩ් විශ්වාස කළ විදිහටම බැට්මෑන් මිය ගිහින් නැහැ. එයාගේ ටෙලිපති හැකියාවෙන් ප්‍රහාරය වැදීමට කලින් ගැලවෙන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඔහු අතීතයේ සිර වෙනවා. නමුත් දැවැන්ත උත්සාහයකට පස්සේ බැට්මෑන් ආයෙත් මේ ලෝකෙට එනවා. ඉතින් ආපහු ඔහු සුපුරුදු වැඩකටයුතු පටන් ගන්නවා. හරි, අපි මෙච්චර වෙලා කතා කළේ බැට්මෑන් ගැන. අපි දැන් කතා කරමු මේ බැට්මෑන් සතුව තියෙන දේවල් ගැන. ඒ කියන්නේ මම මුලින් ඔයාලට කිව්ව මතක ඇති බැට්මෑන්ට විශේෂ බලයක් නැහැ කියලා. ඒ වුණත් මේ අපරාධ වළක්වන්න ඔහු උපකරණ කිහිපයක් උදව් කරගන්නවා. දැන් කතා කරමු ඒ ගැන. මේ දේවල් අතරින් විශේෂම දේ තමයි බැට්මෑන් ඇඳුම. විශේෂ හැකියාවක් නැති බෲස් වීරක්‍රියා කරන්න හැකියාව තියෙන උපකරණ සවි කරලා තියෙන මේ ඇඳුම නිර්මාණය කරනවා. ටයිටේනියම් මිශ්‍ර වෙඩ්නොවදින රෙද්දකින් නිර්මාණය කරලා තියෙනවා වගේම එක්ස්රේ වලින් ආරක්ෂා වීම මෙන්ම සෝනාර් තරංග පවා හඳුනා ගන්න මේ ඇඳුමට පුළුවන්. විදුලි ස්පන්දන, ගෑස් මෙන්ම බොහෝ අධිකම්පන වලට ඔරොත්තු දෙන මේ ඇඳුමට කුඩා කැමරා මෙන්ම පණිවිඩු හුවමාරු පද්ධති පවා ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු භාවිතා කරන හිස්වැසුමින් දැඩි අඳුරේ උනත් පෙනීමට හැකියාවක් ලැබෙනවා. බැඩ්රංස් යන නමින් හඳුන්වන විසිකර ගසන වවුලෙක්ගේ හැඩයට සමාන කුඩා ආයුධ මෙන්ම බැඩ්රොප් ලෙස හැඳින්වෙන දුරස්ත තැන්වලට විදිය හැකි කේබල් එකක්ද මේ ඇඳුමේ අඩංගු වෙනවා. මීට අමතරව කුඩා පරිගණකයක් යමක් ලොකු කරන බලන කණ්ණාඩි පවා ඔහුගේ මේ බැඩ් සූට් එක සතුව තියෙනවා. මුල්ම කාලයේ මේ ඇඳුමට පිස්තෝලයක් එකතු නොකළත් පස්සේ කාලෙක බැඩ් සූට් එකට පිස්තෝලයක් පවා එකතු කරනවා. බැට්මෑන්ගේ ඇඳුමේ විශේෂම දෙයක් තමයි එයාගේ බඳපටිය.
බැට්මෑන් නපුරට එරෙහිව සටන් කරනකොට එයාට අවශ්‍ය කරන දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. අදෝරක්ත විදුලි පන්දමක්, දුම් බෝම්බ, ඇඟිලි සලකුණු සෙවීම් උපකරණයක්, කැමරාවක්, අගුළු කඩන උපකරණයක්, කඳුළු ගෑස්, ශබ්ද පටිගතකරණයක්, ලේසර් එකක්, අත් බෝම්බ කිහිපයක් මෙන්ම හදිසි හුස්ම ගැනීම උපකරණයක්ද මේ බඳපටිය අඩංගු වෙනවා. ඔයාලා 2022 අවුරුද්ද රිලීස් වුණ බැට්මෑන් ෆිල්ම් එක මේ වෙද්දි අනිවාර්යයෙන්ම බලලා ඇති. මේ ෆිල්ම් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන තව දෙයක් තමයි බැට්මෑන් කැමරා සහිත වැඩි දියුණු කරපු ලෙන්ස් දෙකක්. එහෙමත් නැත්නම් ඇස් කාච දෙකක් පාවිච්චි කරනවා. මේකෙන් එයා යන එන තැන්වල හැම දෙයක්ම, එයා බලන හැම දෙයක්ම වීඩියෝ කරගන්න පුළුවන් වෙනවා. තව වතුරේ යන බැට් බෝට්, ගොඩ බිමේ ගමන් කරන බැට් සයිකල් වගේම බැට් මොබයිල් මෙන්ම අහසින් යන බැට් ප්ලේන් යන විශේෂ අධිතාක්ෂණික යාන වාහන ඔහු භාවිතා කරනවා. වේන් මාලිගයට යටින් තියෙන බැට් කේව් නමින් හැඳින්වෙන බැට්මෑන්ගේ මෙහෙයුම් කාමරයේ මෙන්ම ප්‍රධාන කාර්යාලය තමයි ඔහු තමන්ගේ වැඩවලට යොදාගන්නේ. ගෝතම් පොලිසිය විශාල වවුලෙක්ගේ සලකුණක් සහිත ෆ්ලෑෂ් ලයිට් එකක් පාවිතා කරනවා. ඒ ගෝතම් නගරයට බැට්මෑන් අවශ්‍ය වෙන වෙලාවට ඒ ෆ්ලෑෂ් ලයිට් එක නගරයට පිටින් තියෙන වේන් මන්දිරයට දැర్శණය වෙනවා. එතකොට බෲස් දැනගන්නවා ගෝතම් නගරයට තමන්ව අවශ්‍ය බව. බැට්මෑන් චරිතය ආශ්‍රයෙන් බැට්මෑන් පළවෙනි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 1943 දී. එතන ඉඳලා චිත්‍රපටි 15ක් දක්වා නිර්මාණය වෙලා තියෙනවා. ඒ එක්කම සුපර්මෑන් සමග බැට්මෑන් චරිතය එකතු කරලා ජස්ටික් ලීග් ලෙස වෙනමම චිත්‍රපටයක් තිරගත වෙලා තියෙනවා. මීට අමතරව 1966 ඉඳන් මේ දක්වා රූපවාහිනී කාටූන් මෙන්ම සජීවී කතාමාලා බොහෝ ගණනක් නිර්මාණය වෙලා තියෙනවා. මේ දක්වා නළුවන් 9 දෙනෙක් බැට්මෑන් ලෙස රඟපෑමෙන් එකතු වී තිබෙන අතර විශාල නළුවන් ප්‍රමාණයක් බැට්මෑන් චරිතයට හඬකවා තිබෙනවා. බැට්මෑන් ව සුපර්මෑන් චිත්‍රපටයේ බැට්මෑන් ලෙස බෙන් ඇෆ්ලෙක් රඟපෑවත් දැවැන්ත පෙරලියක් කරමින් 2022 ද බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන් චරිතයට අලුතින් පණ දෙන්නේ රොබර්ට් පැටින්සන් තමයි. ඒ කියන්නේ අලුත්ම බැට්මෑන් තමයි රොබර්ට් පැටින්සන්. මේ බැට්මෑන් 2022 ෆිල්ම් එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. බැට්මෑන් අනිකුත් සුපිරි වීරයන් වගේ නෙවෙයි. අසාමාන්‍ය බලයක් නැති සාමාන්‍ය මිනිසෙක්. ඒ හින්දම ලෝකයේ කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිමහල් පුද්ගලයන් දක්වා විශාල රසික පිරිසක් බැට්මෑන් සතු වෙනවා. ඒකට හේතුව තමයි මේ ඕනම කෙනෙක්ට බැට්මෑන් වෙන්න පුළුවන් නිසා. ලෝකයේ වැඩිම රසික පිරිසක් ඉන්න සුපිරිම චරිත කිහිපය අතරින් එක එක් විදිහට අපිට බැට්මෑන්ව හඳුන්වන්න පුළුවන්. මේ හින්දම කුඩා කීටැක් එකේ ඉඳලා තොප්පි, පාසල් බෑග් වල ඉඳලම බැට් මොබයිල් එක වෙනකම්ම මිල අධික කාර් පවා වෙනද පුලට ඇවිත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම බැට්මෑන් ගැන කෙටියෙන්ම හඳුන්වලා තියෙනවා. බැට්මෑන් ගැන හුඟක් විස්තර කතා කරන්න තිබුණත් මම බොහොම කෙටියෙන් අවශ්‍ය කරුණු ඔයාලට තේරෙන විදිහට කියන්න තමයි උත්සාහ කළේ. මොකද බැට්මෑන් කියන්නේ ලොකු මාතෘකාවක් නිසා. මට මොනවා හරි දෙයක් මග ඇරිලා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ද බැට්මෑන් 2022 චිත්‍රපටය ගැන වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන් මම නවතිනවා. මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, අඩුපාඩු තියෙනවා නම් අදහස් පහලින් කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ මවිත මූවි වර්ල්ඩ් YouTube channel එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙමත් මම එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.